රනිල් සමග රට දිනවන වසර පහක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීම සිදු කෙරුණේ කොළඹ ටාට් සමුද්‍රා හෝටලයේදී. තේරවාද වෙළෙඳාර්ථිකය ක්‍රියාන්විතයේ 2025 ඔබට ප්‍රභාෂ්වර සමාජයක් කරා බෞබිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා යන ප්‍රධාන අංග පහින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සමන්විත වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුවෙන්ම ආගමික නායකයන් වෙත පිළිගැන්වුවා. ලොව ඕනෑම ස්ථානයක සිට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියවීමට හැකියාව ලැබෙනවා. ඊට අදාළ වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. අපි සූදානම් වෙනවා වෙබ් අඩවිය විවෘත කරන්නට www.ranil2024.lk වෙබ් අඩවියයි. මේ පුළුවන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය විවෘත කිරීමයි සිද්ධවන්නේ. www.ranil2024.lk නමැති මෙම වෙබ් අඩවිය භාෂා තුනින්ම සමන්විතයි. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවා. මම ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂක හැටියට සම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවේ. හදිසි අවස්ථාවක අපි රට බාර අරගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර භාවය ඇති කරන ගමන් දැන් අපි ඉදිරිපත් කරන්නේ ක්ෂණිකව ක්‍රියා කරන්න පුළුවන් ව්‍යාකෘති සියල්ල. මං දැක්කා අනික් අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති යොදවලා තියෙනවා අවුරුදු ගණනාවක යන්නේ ඒවා. ඒත් මේ අවස්ථාවේදී අපිට ඕනේ වහාම ක්‍රියා කරන්න පුළුවන් යෝජනා. අපි 2023 වෙනකොට ආර්ථික ස්ථාවර භාවය ඇති කරලා තියෙනවා. ඒ ස්ථාවර භාවය ආරක්ෂා කරන්න අපි අපනායන ආර්ථිකයක් බවට ලංකාව පත් කරන්න තියෙනවා. අන්නේ ඒ රාමුව තුල තමයි අපි වැඩ කටයුතු කරන්නේ. අපිට ඇති වුණ ඒ අවස්ථාව යලිත් අපි ඇති කරගත්තොත් මේ තරුණ තරුණියන්ට ඇත්ත වශයෙන්ම අනාගතයක් නැහැ. දැනට අලුත් ආර්ථික ප්‍රතිපත්ති දාලා මේක වෙනස් කරන්න යන්න උවමනා නැහැ. අපිට ගිවිසුම් තියෙනවා. මේ ගිවිසුම් අනුව ක්‍රියා කරන්න. මේ ප්‍රකාශනය පදනම් කරගෙන තියෙන්නේ ලංකාව හා IMF සංවිධානය ඇතුල් වුණ ගිවිසුමත් ලංකාව හා අපිට ණය දුන්න OCC සංවිධානයට ඇත් රටවල් 17ත් චීනයත් IMF සංවිධානයත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් සමග ඇති වුණ ගිවිසුම. මේ ගිවිසුම් රාමුව තුළ තමයි අපි ක්‍රියා කරන්නේ. මම කැමති අනික් අපේක්ෂයන් අහන්න තමන් ලෑස්තිද මේ රාමුව තුළ ක්‍රියා කරන්න. මේ රටේ අනුරාධපුර රාජධානිය තිබුණ ඇද්දි අපි විශාල වෙළඳ ආර්ථිකයක් සතවර්ෂ 18ක් ඇත්ත වශයෙන්ම අපි පොහොසත් වුණාද කිව්වොත් අනුරාධපුර සියල්ලම වැව් ඉදිකරේ අපේ මුදල් වලින් මහවැලිය කරන්න අපිට විදේශ ආධාර ගන්න සිදු වුණා. එහෙනම් අද අපේ තේරවාද වෙළඳ ක්‍රමයේ ආර්ථිකය අපිත් සම්පූර්ණයෙන්ම ඒක ක්‍රියාත්මක කරන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. අද උරුමය වැඩසටහන යටතේ ලක්ෂ 20කට අපි ඉඩම් දෙනවා. අඩු ආදායම් ලක්ෂ 2කට නිවාස හම්බ වෙනවා. වතුකරේ ජනතාවට ගම්මානත් ඉඩම් හම්බ වෙනවා. ඒ වගේම මේ රටේ අඩු ආදායම් ලාභීන්ට නිවාස හදාගන්න සහනාධාර ක්‍රමයකට අපි ණය ලබලා දෙනවා. මධ්‍යම පන්තියේ අයටත් අපි ඒ වගේම ණය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සුළු ව්‍යාපාර, මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර දැනටම අපි පියවර අරගෙන තියෙනවා. මේ අංශය ආරක්ෂා කරන්න රුපියල් බිලියන 50ක් දීලා තියෙනවා. අපි ජීවන බර අඩු කරන්නේ රුපියල ආර්ථිකය ශක්තිමත් කළා. බදු සහන, ඊළඟට ආර්ථික ප්‍රවර්ධනය, මේ යටතේ අපි දැන් වැඩ කරන්න තියෙනවා. කතා කරන එක නෙමෙයි, අපිට ඕනේ සහන අරගෙන ඉදිරියට යන්න. කෘෂි නවීකරණය දැන් වැඩකටයුතු මූලික වැඩකටයුතු කළා ඉවරයි. සංචාරක ව්‍යාපාරයේ මිලියන 5කට දියුණු කිරීම, ඒ වගේම කර්මාන්ත නිෂ්පාදනය, ආයෝජන කලාප ඇති කිරීම, ඊළඟට පුනර්ජීවන බලශක්ති නිෂ්පාදනය අපේ ප්‍රධාන ආර්ථික කොටසක් බවට පත්වෙන්න යනවා. ඒ විතරක් නෙමෙයි, ඩිජිටල්කරණය දැන් නීතියත් ලෑස්ති ඊළඟට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. අපේ ප්‍රධානම එක තමයි රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් තරුණ තරුණියන්ට ඇති කරන්න. අවුරුදු 4ක් රැකියා දෙන්න බැරි වුණා. අපි දැන් දියුණු වෙනකොට රැකියා අවස්ථා එනවා. අපි මුදල් දෙනවා පාසල් හැර යන තරුණ තරුණියන් 50,000කට. ඒ වවුචර් එකෙන් තමන්ට පුළුවන් තමන් කැමති ඕනෑම ආයතනයකට ගිහින් තමන්ට කාර්මික පුහුණුව ලබා ගන්න. අන්න මේක අපි ලෑස්ති හෙට අනිද්දාම ක්‍රියාත්මක කරන්න. අවුරුදු ගණන් ඕනේ නැහැ. අනික් අය කතා කරනවා තරුණයන් ගැන, කවුරුවත් තරුණයන්ට රැකියා ගැන නැහැ. ඒ විතරක් නෙමෙයි,
ඔක්කොම කතා කරන හොරු අල්ලන එක. මෙන්න හොරු අල්ලන පනත් අපි ගේන්නේ. ඒ වගේම කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ක්‍රියාත්මක කරනවා. රජයේ සේවකයන්ට අපි අවුරුද්දක නිවාඩු දෙනවා හොඳ පාඨමාලා. එබැවින් ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති හා කලමනාකාර විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා. 2048 හැම එක්කෙනාටම හොඳ අනාගතයක් ලැබෙයි. තව අවුරුදු 25ක් කියන්නේ මොකද්ද? අපිට පුළුවන්. වෙන අය බෑ කිව්වද අපි පුළුවන් කිව්වා. ඉතින් මම ඔබ සීල දෙනාගෙන් ඉල්ලා සිටිනවා. රට වෙනුවෙන් අපි ඉදිරියට යමු. සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර් රඟින් කතිරේ ගහලා ස්විච් එක දාන්න 22 වෙනිදා ඉඳන් අපි වැඩ යලිත් ආරම්භ කරනවා. ජීවන් අසිරිමත් ජාතිය ජයන් උදාරයි. යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි.